කිලෝමීටර් ගණනාවක් දුර ගලාගෙන නාකි මයිනක ගෙදරට නාකි මයිනක ගෙදරට ඇවිල්ලා උන්දාන පරිවර්තනයක්වත් වැඩක් නැහැ කියලා පුබරපු ලාංකේය කිසි ව්‍යාපාරේ මගේ ආදරණීය සහෝදරනි සහෝදරනි අපි රටා පෞද්ගල කාලේ රාජපක්ෂල බලයට ඇවිල්ලා මේ රටේ මිනිස්සු කබලෙන් ලිපට අදල දැම්මා. තුන්ගල කණ්ඩ නැති කරා අමාරුවෙන් ගත්ත දැස්සන් කිය ගේ ඇතුළ කුපුල්ලා මරණ දන්න පත් කළා. පුංචි දරුවන්ට කිරිපිටක නැති කරා, ගොවියට පෝරටික නැති කරා, දීවරයට තෙල්ටික නැති කරා, රාජ්‍ය සේවකයට වැට පාලන කරා, පාසල් ශිෂ්‍යයට අධ්‍යාපනය අයිති කරා, විශ්වවිද්‍යාල ශිෂ්‍යයට විශ්වවිද්‍යාල ජීවිතය අයිති කරා, සමස්ත සමාජයකට සතුට අයිති කරා, සාමය අයිති කරා. එවෙනුවට මුණකණ්ඩව මර්ධනය ගෙනල්ලා, පීඩාව ගෙනල්ලා රටේ මිනිසුන්ට දැලන්ත ප්‍රශ්න ප්‍රමාණයක් ගොඩ නැගුවා. පෞද්ගල තවස්වල මිනිසුන්ට කණ්ඩ තිබුණේ නැහැ. කණ්ඩ තිබුණ නැතුව ඒ මිනිස්සු තෝරපු පාර තමයි මහපාරක බහැලා අරගල කරනවා, අරගල කරනවා, අරගල කරනවා කියන මහපාර. මහපාරක බහැලා රටේ මිනිස්සු කිව්වා බෝපා ගෙදර බලයන් කියලා. හැබැයි බෝතාවේ රාජපක්ෂට ඒක ඇහුණයි කියලා වගේ වගත් නැහැ. ඒ නිසා අපි ගෝතාවේට කියනවා ගෝතා අපි උඹව ගෙදර යවනවා, අපි උඹව ගෙදර යවනවා. යවන යන්නේ නැත්තම් යන්නේ නැත්තම් යවන හැටිත් අපි දන්නවා. අද දවසේ අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතාවය සංවිධානය කරනවා කියලා ප්‍රසිද්ධ කරාට පස්සේ අර සත්‍ය විරුද්ධ ඉන්න ඌරු කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය කියන ඌරු කොටුව සුප්පෑයම බැරිවර ගොඩක් දාල වහලා අපි එක දැකපු එක තමයි මුන් උසාවියට ගිහිල්ලා ඊයේ උසාවි නියෝගයක් ඉල්ලලා අන්තරෙන් පාගමනක් ආවම මාර්ග අවහිර වෙනවලු. යකෝ එහෙම ගියපු පොලිසිය කොළඹ කොටුවේ හැම පාරක්ම තඩි තඩි අතර දරියෙන් දාලා වහලා මහයතාව ආරක්ෂා කරන්න. අපි එන්න හිටියේ බෝල් පේස් උඹලා තමයි නාකි මයිනක ගෙදරට එන තැනට ඒ පාර හදලා දීලා අදත් දාලා තිබුණා බැරියල් එක. අපි අහනවා පොලිසිය මහත්තුරුන්ගෙන් කෝ ආරක්ෂාවට දා බැරියල් එක. ඒ නිසා බැරියල් කියන්නේ අපි ගෝන නම් අපි පෙරලනවා, අපි ගෝන නම් අපි පෙරලනවා. ඒක තීරණය කරන්නේ ආණ්ඩුවවත් පොලිසියවත් උවනමකෙක්වත් නෙමෙයි. ඒක තීරණය කරන්නේ අපි අපි අපි. ඒ නිසා ගෝල් බේස් එක වටේ තියෙන බැරියල් ටික කඩල ඉවර වෙලා පේරලවට දාන්න අපි දෝන විනාඩි පහයි. අපි දෝන විනාඩි පහයි. එමකට ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ කියලා කියන්නේ ඔළුවට පරාලන ගහද්දි පයරුණ දාල ගිනි දියත්ති මරල දාත්ති දසවද දෙත්ති එකෙක් මරුණත් තවජීයක් නැගිටපු තවජීයක් නැගිටපු මේ රටක ජයග්‍රහණ ආරම්භක ව්‍යාපාරයක්. එනිසා ජනාධිපති ලේකම් කාර්යාලයේ වටේක තියෙන බැරියල් බේරේවලට දාන්න යන්නේ අපිට ටික වෙලාවයි. එනිසා ආදරණීය සහෝදරයනි සහෝදරයනි අපි ආවා අගමැතික නිල නිවසට. අගමැති නෑ අගමැති ගිහිල්ලා කොහේ හරි බංකරයක හැංගිලා ඇති. කොහේ හරි බංකරයක හැංගිලා ඉන්න ගමන් අගමැතිගේ ප්‍රකාශයක් කරලා තිබුණා. ඒ තමයි තව භාරකාර ආණ්ඩුවක් හැදුවොත් ඒකේ අගමැති මමම තමයි කියලා. ඒ වගේම තරුණ කොල්ල කෙල්ලෝ පාරකට බහලා අරගල කරාට ඒ තරුණයෙක් එක්ක දුවන්න මටත් පුළුවන් කියලා, මටත්
පුළුවන් කියලා අගමැති කිව්වා. යකෝ මහින්ද රාජපක්ෂ වරෙන්ගේ එළියට අපි ඇවිල්ලා ඉන්නවා. උමාත් එක්ක දුවන්න, උමාත් එක්ක දුවන්න, උමාත් එක්ක දුවන්න. හැබැයි උඹට දසමයක්වත් දුවන්න දෙන්නේ නැතුව උමාලා පරාජය කරන්න ඕන විදිය වසර 44ක් තිස්සේ ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ විදියට අපි අත්දැක බලලා තියෙනවා. එනිසා එනිසා මේ අපේ බැරියෙල්ලක පෙන්නලා මේ තියෙන ගේට්ටුව කඩාගෙන යන එකට අපිට මහ ලොකු කජ්ජක් නෙමෙයි. නමුත් අපිට ගේට්ටුවත් එක්ක ප්‍රශ්නයක් නැහැ. මොකද දැන් ආණ්ඩුව ජනතාව ඉස්සරහා පරාජය වෙලා ඉවරයි. පාර්ලිමේන්තුව ඇතුලේ කයිවාරු ගහපු ආණ්ඩු පක්ෂය විපක්ෂය හැමෝම ගෙවල් වලට වෙලා පටි තද කරගෙන තමන්ගේ ආරක්ෂාව හොයනවා. ඒ වගේම පෞද්ගල කාලේ වාහන ලොකු බෝලින් වල ගිය ජනාධිපති හමුදා බංකරයක් ඇතුළට වෙලා තමන්ගේ අවසාන කාලය ගෙවනවා. අගමැති හමුදා බංකරයක් ඇතුළට වෙලා තමන්ගේ අවසාන කාලය ගෙවනවා. ඒ වගේම පෞද්ගල කාලේ VIP එලි ගහගෙන පාරවල් වල ලයිට් ගහගෙන අපිට ලයින් දුන්නෝ පාර්ලිමේන්තු මන්ත්‍රීලා, පළාත් සභා මන්ත්‍රීලා, ජනතා නියෝජිතයෝ කියපු හැම එකෙක්ම තමන්ගේ ගෙවල් ලස්සන වෙලා ආරක්ෂාව හොයනවා. ඒ කියන්නේ තවදුරටත් උඹලගේ ආණ්ඩුව ජනතා විශ්වාසය පරාජය වෙලා ඉවරයි. උඹලගේ පරිපාලන ව්‍යුහය ජනතා විශ්වාසය පරාජය වෙලා ඉවරයි. ඒ නිසා තවදුරටත් මේ රටේ තීරණ ගන්නේ අපි, මේ රටේ තීරණ ගන්නේ අපි. තරුණයෝ, ශිෂ්‍යයෝ, ඒවගේම මේ රටේ මිනිස්සු තමයි මේ රටේ සියලු තීරණ ගන්නේ. එනිසා අපි අඛණ්ඩව දවස් 16ක් දාලු මෝදර ජනාධිපති ලේකම් කාර්යාල ඉස්සරහා හිටියා. ජනාධිපති ලේකම් කාර්යාල ඉඳලා අද දවසේදී ඒ අරගෙන ඉන්න ගමන් අපි අදාලා මෙතෙන්ට. හැබැයි තවමත් ආණ්ඩුවට ඇහෙන්නේ නැහැ. එනිසා අපි රැස්ති ආණ්ඩුවට ඇහෙන විදිහට කියන්න. හැබැයි අපි මතක් කරනවා ආණ්ඩුව කණින් එළියට ඇදලා දාලා අපි දෝන තව පිස්සු හොතමත් මේ මහ කොටුව ඉඳන්න නෙමෙයි. මොකද අපි දන්නවා සමහර අය මේ වෙලාවේ පේපර දානවා තාත්තා කරපු විදිහට මාත් කරන්නල්ලු. තවත් සමහර අය කියනවා අවුරුදු 74ක් අපි කොරේ නෑ අපිටත් දීලා බලන්නලු. ඒ වගේම විවිධ පාර්ශ්ව පාර්ලිමේන්තු ඇතුලේ බලේ හුවමාරුවක් ගැන කතා වෙනවා. හැබැයි අපි පාරද ගැස්සේ පාර්ලිමේන්තු ඇතුලේ කාඩ් කුට්ට මනන්නේ නෙමෙයි. මා ජනතා බලයක්, මා ජනතා බලයක්, ජනතාව තීරණ ගන්න මා ජනතා බලයක් ගොඩනගන්න. ඒකද පෞද්ගල කාර්ය අපි දැක්කා පාර්ලිමේන්තු ඇතුලේ කොතලාවල 53 වෙද්දී මිනිස්සුන් ගල්පින් අමු අමු කප්පාදු කරද්දී ඒ කතා සාප්පු ඇතුලේ එකෙක්වත් අපේ ප්‍රශ්න විසඳුවේ නැහැ. ඒ නිසා පාර්ලිමේන්තු ඇතුලේ නැවත කතා වානා, නැවත කතා වානා, නැවත කතා වානා කියලා අපි ආණ්ඩුවට මතක් කරනවා. ඒ නිසා දැන් ගෝතාභය රාජපක්ෂ ගෙදර යන්න ඕන. යන්නේ නැත්නම් අපි උගෝ යවනවා ආණ්ඩුව ඉල්ලා සෙන්න ඕන. එතනින් ඉවර වෙන්නේ නැහැ. පරිදිය කාලේ මිලියන ගානක්, බිලියන ගානක් මුදල් හොරගම් කරා ගෝතාභය රාජපක්ෂලා. ඒ වගේම වසර 74ක් තිස්සේ මේ ආණ්ඩු කරපු, ආණ්ඩු කරන්න මුක්කු ගහපු හැම එකෙක්ම මේ රටේ මහජන ධනය, ජනතාපු සියලු දේවල් ජනතා සභා ඉස්සරහා, මිනිස්සු ඉස්සරහා විභාගයට අරගෙන මුන්ට දඬුවම් දෙන්න ඕන. අපි දැක්ක පෞද්ගල කාර්යයේ ජනාධිපති කාර්ය සාධක හා බලකාරන් හදලා, ඒ වගේම ජනාධිපති කොමිෂන් සභා හදලා, කෝප් සභා හදලා, කෝප් කමිටු හදලා කරපු කිසිම දෙයක් නැහැ. රටේ ප්‍රශ්න වලට විසඳන්න කරපු කිසිම දෙයක් නැහැ. එහෙමනම් නැවත තියෙන්නේ මේ ආණ්ඩුව ගෙදර ගියාට පස්සේ මිනිස්සු ඉස්සරහා, මහජන අධිකරණ ඉස්සරහා මේ හැමකෙකෙම පටි ටික ඇදලා දාලා, පටි රෝල් කරලා මුංගර වසා දාන්න ගහන්න ඕන. ඔයගේ මෙතනින් එහාට ගිහිල්ලා අපි දැක්ක පහුගිය කාලේ අපේ ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරයේ ජනක බණ්ඩාරයේ නායක ශිෂ්‍ය දෙපියන් කරගෙන සහෝදර ඝාතනය කළා. යාපනි ලලිත් කුමාර් වීරරාජ් සහෝදර ඝාතනය කළා. කුදන් මුරුගානන්දන් ඝාතනය කළා. ඒ වගේම ලසන්ත වික්‍රමදුංගලා ඝාතනය කළා. එත්නලි ගොඩලා ඝාතනය කළා.
අමු අමුවේ තාජුඩීන් ඝාතනය කරා සිය ගණනක් කෝටාදේ රාජපක්ෂලාගේ ආණ්ඩුවලින් ඝාතනය කරා. ඒ නිසා අපිට ඕන ඒ හැම එකෙත්ම යුක්තිය ඕන, අපිට ඕන ඒ හැම එකෙත්ම යුක්තිය. ඒ නිසා ආදරණීය සහෝදරවරුනි සහෝදරියනි, අපි පාරක බහැලා ඉන්නේ මේ අරගලය නැවත හරවන්න නෙමෙයි. කවුරු හරි මේ අරගලය නැවත හරවන්න හදනවා නම් අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපි තමයි ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය. අපි තමයි ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය. මොකද අද මේ විරෝධතාවය ඉන්නේ දකුණේ විශ්වවිද්‍යාලවල සහෝදරු විතරක් නෙමෙයි. අද මේ විරෝධතාවය ඉන්නවා යාපනය විශ්වවිද්‍යාලය, අද ඉන්නවා කොළඹ දිස්ත්‍රික්ක විශ්වවිද්‍යාල ටික, අද ඉන්නවා දකුණු පළාත් තිබුණු විශ්වවිද්‍යාල ටික, අද ඉන්නවා ඌරගලක්ක, අද ඉන්නවා වික්‍රමාරච්චි ආයුර්වේද ටික, අද ඉන්නවා එච්.එන්.ඩී.ඒ. එක මේ ගම්ම රජුරජකම මැත්‍යම සේරම එකතු කරලා අපි මේ අරගලයේ ප්‍රාචාර්ය දක්වා අතන් ඉඳලා පටන් ගන්නවා. මොකද අපි මේ සටන් නැතිවත් ඉන්නතුලේ රටේ ජනතාව කියන්නේ එකතු කරලා මේ සටන ජයග්‍රහණය දක්වා අරගෙන යනවා, අරගෙන යනවා, අරගෙන යනවා. එනිසා මගේ ආදරණීය සහෝදරියන් සහෝදරවරුනි, හරයපියෝ උන්නවලද අපේ අයියෝ, අපේ අයියෝ ඔරු බලප, ඔරු බලප මදිනන්දව, මදිනන්දව දෝටවමද, දෝටවමද අපේ ගතන සාදුරි ඇන්දනීල ඇන්දනීල ලලිත් කුගන් ලලිත් කුගන් මිනි මතින් බිබිරව බිබිරව අපියාව අපේ උන්න අපේ උන්න ජනතා අරගලයට ජය වේවා.